අප්‍යාදර සහෝදර සහෝදරියනි 2007 දෙසැම්බර් මාසේ 28 වෙනිදා මීගමු ප්‍රදේශය ප්‍රධාන කොටගෙන අවට ප්‍රදේශවලට විකාශනය වන ආකාරයේ ගුවන් විදුලි වැඩසටහන් මාලාවක් පටන් ගත්තා සෙත් FM චැනලය හැටියට මේ සෙත් FM චැනලය ඇත වශයෙන්ම අපිට ලොකු ආශිර්වාදයක් හැටියටයි මම සලකන්නේ ඒ මොකද මේ අවුරුදු 14ක් දැන් ගෙවි යන කාලයේදී සුවිසල් සේවයක් ඒ සෙත් FM සේවය මගින් කතෝලික ජනතාවට පමණක් නෙමෙයි අනිකුත් අයටත් සිදු වෙමින් පවතිනවා මේ සේවය තුලින් ආගමික වැඩසටහන් සමාජ වැඩසටහන් මනුෂ්‍යත්වය උතුම් කොට සලකන ගුණාංග උද්දීපනය කරන වැඩසටහන් බොහෝමයක් ප්‍රචාරය වෙනවා ප්‍රචාරය කරනවා ඒ තුලින් විශේෂාකාරයෙන් වාණිජ සමාජයේ සමහර වෙලාවට තියෙන දුර්වලකම් ඒවා නැතිව ආධ්‍යාත්මික පැත්තට බරව මේ වැඩසටහන් ගෙන යන ක්‍රමවේදය තුලින් අපේ සමාජයට ලොකු සේවාවක් සෙත් FM ආයතනය හරහා සිදු වෙනවා ඒ නිසා මම මේ අවස්ථාවේදී සෙත් FM අධ්‍යක්ෂක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා විශේෂ ආකාරයෙන් මේ කරන උතුම් සේවය පිළිබඳව මම ප්‍රාර්ථනා කරනවා ඒ අයට තව තවත් ශක්තිමත්ව මෙම සේවාව ඉටු කරන්නට දේව ආශිර්වාදය ඔවුන්ට ලැබෙන්නයි කියලා මෙවැනි කටයුත්තක් තුලින් කතෝලික පමණක් නෙමේ අනිකුත් ආගම්වල සහෝදර සහෝදරියන්ටත් මානව වටිනාකම් ඒ වගේම උතුම් ගුණාංග ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි ජනතාවට විශේෂාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වීමේ විවිධ අවස්ථාවල ඇතිවන අවශ්‍යතාවයන් සම්බන්ධව සංවිධානය කරන වැඩසටහන් අපි උඟාක් අගය කරනවා ඒ වයින් ලොකු සේවයක් සිද්ධ වෙනවා මට අමතක කරන්න බෑ 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරයෙන් පසුව සමහර වෙලාවට දේවස්ථානවලට යන්න බියෙන් හිටි අයට ඒ දේවස්ථානවල දේව මෙහෙයන් විකාශනය කරන්නට සෙත් FM ආයතනය ඉදිරිපත් වුණා ඒ වගේම මේ කොවිඩ් වසංගතය තුළ වසා දමනු ලැබූ දේවස්ථානවලට යන්නට බැරි වෙච්ච අයට ගෙදර ඉඳන් ආධ්‍යාත්මික වැඩසටහන්වල සහභාගී වෙන්නට විශාල අනුකූලතාවයක් සෙත් FM එකෙන් ලැබුණා. ඒ නිසා මේ සියලුම දෙයට අපි ඔවුන්ට ස්තුතිවන්ත වන අතර මම ඔවුන්ට දේව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සෙත් FM සේවාව තව තවත් ඉදිරියට ශක්තිමත්ව කරගෙන යන්නට අවශ්‍ය වාතාවරණය ඔවුන්ට මේ සංවිධායක මණ්ඩලයට ඉදිරියටත් අප ජනතාවගෙනුත් අප රට පාලනය කරන රජයෙනුත් ලැබෙයි කියලා. ඒ ආශිර්වාදයන් සියල්ලක්ම ඔවුන්ට ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි.